උතුරගෙන හැමදාම කියනවා මාධ්‍යෙන් මේ IBC තියෙනවා වටේම කියන ආවාකල්ලිය උතුරේ ප්‍රශ්න තරණයෝ මේ මරා ගන්නවා කියලා. දැන් අපි තරණ දැන් මම උතුරේ ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඊයේ රෑ 2 වෙනකන් පොලිසියෙන් ඉඳලා මෙතනට මේ 10ට එන්න මම සාමාන්‍යයෙන් පන්ක්චුවලිටි එක හරියට අගය කරනවා. විනාඩි 5කට ඉස්සෙල්ලා එතනට යන්න ට්‍රයි කරනවා. නමුත් පොලිසිය 2 වෙනකන් ඉඳලා මේ ඊයේ දවල් 1ට මාම්බල මන්දියේදීපයි කියන ජෆ්නා පොලිසියෙන් ඉඳලා මීටර් 2ක් නැහැ 10 මිනිස් වොකින් මේ ඩිස්ටන්ස් නම්බර් 50 ඉලන්දකුලම් කියන මේ ඇඩ්‍රස් එකේ තිබිච්ච නිවසකට 8 දෙනෙක් පිස්තෝල් පොල්ලු ඔක්කොම අරගෙන සිවිල් යුනිෆෝම් වයිට් වෑන් එකෙන් ගිහිල්ලා ඒ ගෙදර එහෙම සීස් කරලා ඒ ගෙදර හිටපු 6 දෙනෙක් තරුණ කොල්ල 5 දෙනාම අන්ඩර් 21 ඒ හවුස් ඕනර් වත් ඩබල් එකේ ඉඳලා අය වෙනකන් හෑන්ග් අප් දාලා හොඳටම ගැව්වා දේ ටෝචර්ඩ් දෙම් දෙන් අරවුන්ඩ් 5:30 අර මේ හවුස් ඕනර්ගේ වයිෆ් කෝල් කරලා තියෙනවා හවුස් හස්බන්ඩ්ට එයාගේ ෆෝන් ස්විච් ඔෆ් ඊට පස්සේ වයිෆ් අම්මලා ගෙදර ඉඳලා මේ ඒ ගෙදරට ඇවිල්ලා තියෙන පාමාරට ඇවිල්ලා බලනකොට ෂී විට්නස්ඩ් මේ කට්ටියට ගාගෙන ඉන්න එක. එතකොට ඒ බිරිඳගේ ගෑනු ළමෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඇවිල්ලා තියෙන එතන අවුරුදු 20 ඉයර්ස් ඕල් ගර්ල්. එයාටත් ගාලා තියෙන කනේ පාරවල් කම්පුල්ට ගාලා ඒ ළමයාව එතන එකේ ඉඳලා අය වෙනකන් වාඩියු කරලා. එතකොට කාන්තා පොලිසියක අවුරුදු නැහැ, මේගොල්ලන් යුනිෆෝම් නැහැ, අයබයි පිස්තෝල් ආවුද ඔක්කොම තියාගෙන වයිට් බෑන් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බිරිඳ ආලා තියෙනවා එනං ඕගොල්ලන් මගේ මාත්‍යාව මොනාටද දැන් අත්තඩංගුවට අරන් තියෙන්නේ. ඒව අපි කියන්න බෑ වාට, වාට ඕනනම් පොලිසියට එන්න. එතකොට මෙයා ආලා තියෙනවා ඔයගලන් මොන පොලිසියද, දැන් පොලිසිය කියන යුනිෆෝම් නැහැ, බැජස් නැහැ, මුකුත් නැහැ. එතකොට මේගොල්ලන් කියලා තියෙනවා යෆ්නා පොලිසිය කියලා. රයිට්, එනං මම එන්නම් කියලා එයා ලෑස්ති වෙනකොට අරගුණනුත් ෆෝන් කරලා පොලිස් ජීප් එකක් ඇවිල්ලා තියෙනවා. මොබයිල් මේ බ්ලූ කලර් ස්කෝපියෝ පොලිස් ජීප් එක තියෙන්නේ. හැබැයි ඒ ජීප් එකේ පොලිස් කියලා ගාලා තිබුණට කොළඹ නම් මම දැකලා තියෙනවා කොටහේන වෙල්ලවත්ත කියලා ගාලා තියෙනවා. ඒකේ ගාලා නෑ මුකුත්. නෙල් පාට පොලිස් ජීප් එක පොලිස් කියලා ලොකුවට ගාලා තියෙනවා. මොන පොලිසියද කියලා ගාලා නෑ. ඊට පස්සේ මේගොල්ලන් අරයි කියලා මේ අර පොලිස් ජීප් එකේ මේ කට්ටියව දාගෙන ගිහිල්ලා ඒගොල්ලන් පොලිසියට එන්න කියලා. එතකොට අයට මේ අය දෙනාගේම ෆැමිලි මෙම්බර්ස්ලා අම්මලා තාත්තලා නංගිලා අක්කලා ගිහිල්ලා පොලිසිය ඉස්සරහා පිට ඉන්නවා. 10 වෙනකන් රෑ 10 වෙනකන් පොලිසිය කියලා තියෙනවා එහෙම අපි කාවත් අත්තඩංගුවට අරන් නැහැ කියලා. ඊට පස්සේ 10ට තමයි මම මේටෙන්ද ලෑස්ති වෙනකොට මට ඒගොල්ලන් කෝල් කරා පොලිසිය ඉස්සරහා පිට ඉඳගෙන මේ මාරුන් මේම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මාස්ටර් කියලා. මට මාස්ටර් කියලා යෆ්නාවල කියන්නේ මම ටීච් කරනවා. එතකොට මම ඊට පස්සේ National Human Rights Commission 24 hours hotline. National Police Commission 24 hours hotlines. අරද මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 19th amendment එකෙන් අපිට දීපු වරප්‍රසාද. වරප්‍රසාද නෙමෙයි අපේ rights. අයිතිවාසික. ඉතින් මම ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරා, කෝල් කරා. එතකොට මට ඒගොල්ලන් ආපෝ දීපු උත්තරේ අරුන් අපි කතා කරා මේ OS තුමාට කතා කරා, DJ තුමාට කතා කරා, හැම කෙනාටම කතා කරා. ඒගොල්ලන් කියනවා මේ එහෙම කාව තත්තරුන්ට අරන් නැහැ කියලා. රයිට්. එතකොට මම හරි එහෙමනම් එතකොට අරුන් ඔයාට ඔප්පු කරන්න පුළුවන්ද මේ කට්ටිය පොලිසිය කියලා? ඔප්පු කරන්න බෑනේ අපිට. හරි මං ඇහුවා එහෙමනම් මේක දැන් 10 වෙනකන් යාපනයේ පොලිසියෙන් අත්තරංගුවට අරන් නැහැ කියනවා. ඒ කියන්නේ OS තුමා කියනවා වගකීමකින් එයා තමයි එතන රයිට්. එහෙනම් මේ සිදුවීම වෙලා තියෙන අරියාලේ කියන යෆ්නා පොලිස් වසමේ තියෙන ප්ලේස් එක. රයිට්. එහෙනම් පෑරන්ගේ අබ්ඩක්ෂන් නේ? ඉට් වාස් එන්ෆෝස්ඩ් අබ්ඩක්ෂන්. එහෙනම් එයා ඒගොල්ලන්ට කියනද එන්ට්‍රි එකක් බාරගන්න කියලා. අපි ඒ අය දෙනාගේ මේ ෆැමිලි මෙම්බර්ස්ලා ඉන්නවා මේ එන්ට්‍රිය බාරගන්න කියලා. එතකොට ඒ එන්ට්‍රිය බාරගත්තෙත් නෑ ඒ මිනිසුන්ට. ඒ අම්මලාට කුණු අරපේ මැල්ල තියෙන පොලිසිය තියලා. අපේ දෙමළෙන් මේකත් තියෙනවා. සදුරාඩි කලම්කණ්ඩ සහෝදරිහලුක්කු වනක්කම්. ඒ කියන්නේ සදුරු කියන්නේ යුද්ධ පිටිය බැටල් ෆීල්ඩ් එකේ ඉඳලා ආයුධ අතට ගත්ත ලේඩිස්ලා තමයි මේගොල්ලන්. උங்கள் எதிர்கால கருப்பைகள் நெருப்பைத்தான் சுமக்கும். ஏ කියන්නේ ඒගොල්ලන්ගේ මේ වොම් එකේ ඉන්නේ ගින්දර තමයි. හරිද? ඒ අම්මලා එතන අඬා කරපු ඇඬිල්ලට උත්තරයක් නැහැ. තාමත් නැහැ. මේ මොහොත වෙනකන් උත්තරේ නැහැ. අපිට ආපු උත්තරේ අපි අරස් කරේ නැහැ කියලා එන්ට්‍රි ගත්තෙත් නැහැ බාර. ඊට පස්සේ මේ හැමතැනින්ම කෝල් කරායින් පස්සේ රෑ 11 මාර 12ට වගේ ජීප් එකේ ගෙනලා තියෙනවා ඒ ළමයි ටික පොලිසිය ඉස්සරහාට. අම්මලා දැකලා තියෙනවා
ටෑග් ආගෙන උඩට යනකොට ආපෝ ජීප් එක අරගෙන ගිහිල්ලා. පොලිසිය ඇතුළට ගෙනල්ලා නැහැ ඒ අයද නාම. එතකොට මේගොල්ලන් ගාව තියෙනවා secret concentration camps like Auschwitz. ජර්මන් වල තියන් හිටිය ඒ වගේ කැම්ප්ස් තියන් ඉන්නවා. illegal arbitrary arrest තමයි වෙන්නේ. යෆ්නා වල වෙන්නේ කිසිම තැනක legally කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2009 යුද්ධයෙන් පස්සේ මට ගණන් මේ මංගා තියෙන දැන් 5 මෙතන ඉන්න ගුටි ගාපු ළමයි. අපිව අරන් ගියා. last 2 weeks back මේ මෙතන ඉන්න ළමයි 9 දෙනෙක්ව පොලිසිය අරන් ගියා තුන්නාගම් පොලිසියට. අරන් ගියාම ගිහිල්ලා ආලා තියෙනවා අයි ඔයගොල්ලන් රතු පාට ටී-ෂර්ට් දාගෙන ඉන්නේ. ඔයගොල්ලන් කොටිද? UNP-ද? මාස්ටර් කියන එක කවුද? ප්‍රභාකරන්ද? ප්‍රභාකරන්ගේ කට්ටියද? එතකොට රතු පාට අපි දාගෙන ඉන්නේ. අපි ගොවිතැන් කරනවා. අපි ඩ්‍රාමා දිනනවා. අපි කුලිවැඩට යනවා. එතකොට සුදු සේට් සුදු වෙටි ගාන්න බෑ. සුදු වෙට් සේට් ගැව්වොත් ඒක කිල්ටු වෙනවා. මේක කිල්ටු වුණාම දවස් පහකට හරි ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රතුපාට ගන්න එකක්. අන්තික ෂේගුබරා කියලා තියෙනවා violence drives away from your cause. ඒ කියන්නේ people drives away. violent නම් ඔයාගේ මේ මේකෙන් මිනිස්සු අයත් වෙනවා. true revolution is non-violence. අපි ඒකට තමයි කැමති. අපි කැමති නෑ කවදාවත් ආව දෙයක් අතට ගන්න. ඒ කියන්නේ අපි දන්න ප්‍රභාකරන් කියන්නේ මා මොඩේක්. අපි දන්නවා. කෙලින්ම කියන්න. එයා බුද්ධිමත් මිනිසියෙක් නම් අපිත් ගිහලා එයාත් එක්ක මේ සටන් කරනවනේ. ප්‍රභාකරන් ගාව හිටපු ලීඩර්ස්ලා දැන් ඉන්නේ දේශපාලන කරන කට්ටිය ගාව හොඳට ඉන්නවා. දැන් ෆෝබස් එකේ ඊයේ රිපෝට් එක තියෙනවා top 10 richest politicians. ඒකෙන් පස්වෙනි යන්නේ විනායක මූර්ති මුරලීධරන්. අලයිස් කරුණා අම්මා. එතකොට දව අවුරුදු 1000කට 1000කට ඉස්සෙල්ලා කරුණාම්මන් කොයිද හිටියේ මේ බිලියන් ගණන් සල්ලි කොයින්ද යාට ආවේ වෙලට ගිහිල්ලාද මගේ තාත්තගේ තාත්තා රාමෙද්ද මෙයා රාමෙද්දද කුලි වැඩ කරාද නැත්නම් කොයි හරි ඔෆිස් එකේ වැඩ කරා ආගම්වාද කුලවාද කුලවාද මම මීටින් එකේ සුමන්දරන්ගේ මීටින් එකේ මම නැගලා තරුණයන්ගේ කතාව කතා කරලා බයිනකොට ඒ කට්ටිය ඇව්වේ ඒ කතාව නෙමෙයි අරුන් මොන කුලේද කියලා I am proud to be a grandson of Todi Tepa because he never looted from anybody, right? He worked and educated us. I think I am proud. Ne, horkan kare ne, ma banku horkan kare ne, me, oh, ini beda ne, koti dak ne, me Ranil Wickremesinghe lagi andu kali, ya apa tamai, me iya jalan itu mau kiri ya kau tiennya commission report dek ya kau me macam 10,000 crores, ekin lihat apa kata, the mind then there is no glory in war, there are no heroes in war, ek glory ne me, Prabhakaran me hero ne me, mind raja bakti tu hero ne me, glory mukad e yudde nawatan da khati utuk karna minisu tamai heroes, ne. ඒක තමයි හොඳම දේ. ඉතින් මේ දැන් the problem is not the dumb politicians. The dumb people who vote again and again to these dumb politicians.